දැයි අයිබෝන් පොතේ හැමෝටම අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. රයිට්, තුකොට දරුවනේ මේ වෙනකොට අපි ශාක පෝෂණය පාඩමේ පළවෙනි ටියුට් එක සාකච්ඡා කළ ඉවරයි. මං හිතන්නේ අපිට ගිය බ්‍රහස්පතින්ද ක්ලාස් එක මගහැරුණ නිසා දෙවෙනි ටියුට් එක පටන් ගන්න බැරි වුණා. අද අපි දෙවෙනි ටියුට් එක පටන් ගන්නවා. එතකොට මතක ඇති ඔයාලට ශාක පෝෂණය පාඩමේ අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා පොහොර වර්ග තුනක් සම්බන්ධව මෙතනදී. එකක් තමයි අපි කිව්වේ කාබනික පොහොර, ඊට පස්සේ රසායනික පොහොර, ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේ තිබෙන මොකක්ද? ජෛව පොහොර. එතකොට අපි පළවෙනි ටියුට් එකේ පොතේ කාබනික පොහොර සම්බන්ධ කොටස සාකච්ඡා කරලා ඉවර කළා. අද අපි පටන් ගන්නවා රසායනික පොහොර ටික. එතකොට රසායනික පොහොර, ජෛව පොහොර, ඒ ටික ඔක්කොම මේ දෙවෙනි ටියුට් එකේ තියෙනවා. ඊට අමතරව තව කුඩා මාතෘකා කීපයක් තියෙනවා. ඉතින් අපි ඒ ටික සාකච්ඡා කරමු. අද අපි පටන් ගමු ඉස්සල්ලාම රසායනික පොහොර සම්බන්ධ කොටස සාකච්ඡා කරන්න. මම හිතනවා මෙතන ඉන්න අපේ හැම දරුවෙකුටම මේ වෙනකොට දෙවෙනි නිබන්ධනය ලැබිලා ඇති හෝ ලබාගෙන ඇති මොන යම් ක්‍රමයකට හෝ. හරි, දෙකින්ද ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් කාට හරි නිබන්ධනය ලැබිලා නැති වෙන්න බෑනේ. මම ඒ ගැන කතා නොකර ඉන්න හැමෝම අරන් තියෙන්නේ. හරි, එහෙනම් අපි යමු පුතේ ටියුට් එකට. ගන්න හැමෝම ටියුට් එක අතට. රයිට්, ඉස්සල්ලාම අපිට තියෙනවා පුතේ කතා කරන්න මොනවද මේ රසායනික පොහොර. රසායනික පොහොර කියන්නේ මොනවද? එතනින් පටන් ගමු සාකච්ඡාව. එතකොට පොහොරක්නේ, පොහොරක් කියපහම ඔයා දන්නවා ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සැපයීමක් කරනවානේ. පොහොරක්නේ රසායනික හරි මොනවා හරි පොහොරක් පුතේ. එතකොට පොහොරක් නම් එයාලා මගින් කරන්නේ පෝෂක සැපයීමක් කරනවා. ඒක පළවෙනි කාරණේ. හරි, එතකොට අපි කියනවා මේ රසායනික පොහොර ගත්තහම සමහර විට පුතේ කෘත්‍රිම, يعني සම්පූර්ණයෙන් කෘත්‍රිම වෙන්න පුළුවන්. කොහොමද කෘත්‍රිමයි? සම්පූර්ණයෙන්ම කෘත්‍රිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධ වශයෙන් කෘත්‍රිම වෙන්න පුළුවන්. හරි, සම්පූර්ණයෙන් කෘත්‍රිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධ වශයෙන් කෘත්‍රිම වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම රසායනික පොහොර ගත්තහම අපි කියන මේවට අකාබනික සම්භවයක් තියෙනවා. කොහොම සම්භවයක්ද තියෙන පුතේ? අකාබනික සම්භවයක් තියෙනවා කියලා කියනවා. එහෙනම් රසායනික පොහොර අපි මෙන්න මේ විදිහට අර්ථ දක්වන, අහගන්න හොඳට ඔන්න මං කියන්න යන්නේ. තිරසාර භෝග වර්ධනයක් සඳහා පසට යොදන, තිරසාර භෝග වර්ධනයක් සඳහා පසට යොදන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෘත්‍රිම, සම්පූර්ණයෙන් එහෙම නැත්නම් අර්ධ වශයෙන් කෘත්‍රිම අකාබනික ද්‍රව්‍ය අපි කියනවා මොකක් කියලාද? රසායනික පොහොරක් කියලා. මොකද රසායනික පොහොරක් කියන්නේ මොකක්ද කියන එක. රයිට්, අපේ නම් ඉස්සල්ලා ඔකේ අර්ථ දැක්වීම ලියාගනිමු. කියන්න මේ විදිහට තිරසාර, තිරසාර, තිරසාර භෝග වර්ධනය සඳහා, තිරසාර භෝග වර්ධනය සඳහා, තිරසාර භෝග වර්ධනය සඳහා පසට යොදන, පසට යොදන තිරසාර භෝග වර්ධනය සඳහා පසට යොදන, තිරසාර භෝග වර්ධනය සඳහා පසට යොදන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෘත්‍රිම සම්භවයක් සහිත, කෘත්‍රිම සම්භවයක් සහිත, කෘත්‍රිම සම්භවයක් සහිත, කෘත්‍රිම සම්භවයක් සහිත අකාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය රසායනික පොහොර ලෙස හැඳින්වේ, රසායනික පොහොර ලෙස හැඳින්වේ, රසායනික පොහොර ලෙස හැඳින්වේ. හරි, පැහැදිලි නේද? ඔන්න පුතේ රසායනික පොහොර කියන්නේ මොනවද කියන එක අපි මුලින්ම හඳුනාගත්තා, අර්ථ දක්වා ගත්තා. හරි, ඊළඟට
මේ රසායනික පොහොර ගත්තහම අපි කාණ්ඩ දෙකකට බෙදා ගන්නවා. පැහැදිලිද? රසායනික පොහොර කාණ්ඩ කීයකට බෙදෙනවද? කාණ්ඩ දෙකකට බෙදෙනවා. මොනවද මේ කාණ්ඩ දෙක? එකක් අපි කියනවා ඍජු පොහොර. මම හිතන්නේ මේ ටික ටියුට් එකේ දාලා ඇති මේ වර්ගීකරණය. හරි, අපි කියනවා ඍජු පොහොර එකක්. අනිකට කියනවා පුතේ මිශ්‍ර පොහොර කියලා. හරි, එතකොට පොහොර රසායනික පොහොර කාණ්ඩ දෙකක් තියෙනවා. හරි, රසායනික පොහොර කාණ්ඩ දෙකයි පුතේ මොනවද? ඍජු පොහොර මිශ්‍ර පොහොර. ඍජු පොහොර මිශ්‍ර පොහොර ඔන විදිහට කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට මොනවද පුතේ ඍජු පොහොර, මොනවද මේ මිශ්‍ර පොහොර කියන්නේ? හොඳට අහගන්න, හරි සරල කාරණයක් ඔළුවට දාගන්න එකපාරින්. එතකොට වැඩේ ගොඩ. පුතේ ඍජු පොහොරක් කියලා කියන්නේ එක පෝෂකයක් විතරක් දෙන්න හදලා තියෙන පොහොර. එක පෝෂකයක් දෙන්න අරමුණු කරගෙන හදලා තියෙන පොහොර. සමහර විට තවත් පෝෂක ලැබෙන්න පුළුවන්. හැබැයි අරමුණු කරගෙන තියෙන්නේ මෙන්න මේ පෝෂකය දෙන්න තමයි අපි මේ පොහොර හදන්නේ. උදාහරණයක් විදිහට නයිට්‍රජන් ලබා දෙන්න අපි පාවිච්චි කරනවා යූරියා. මොනවද පාවිච්චි කරන්නේ අපි නයිට්‍රජන් ලබා දෙන්න? යූරියා භාවිත කරනවා. ඒතර යූරියා හදලා තියෙන්නේම මොන පොහොරද? මොන පෝෂකය දෙන්නද පුතේ? නයිට්‍රජන් දෙන්න. එහෙනම් යූරියා කියන්නේ මොන පොහොරක්ද? එක ඍජු පොහොරක්. තේරුණාද? පැහැදිලිද? එහෙනම් මොනවද ඍජු පොහොර කියන්නේ? එක් පෝෂකයක් පමණක් වසට ලබා දීමට හදලා තියෙන පොහොර. අන්න අපි කියනා දරුවනේ මොන පොහොර කියලාද? ඍජු පොහොර කියලා. එහෙනම් මිශ්‍ර පොහොර කියන්නේ මොනවද? මිශ්‍ර පොහොර කියන්නේ එහෙනම් එක පෝෂකයකට වඩා වැඩිපුර දෙනවා. පෝෂක දෙකක් වෙන්න පුළුවන්, පෝෂක තුනක් වෙන්න පුළුවන්, සමහර ඊට වඩා වැඩිපුර වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොහොර විදිහට බහුලව යොදන්නේ පුතේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මූලද්‍රව්‍ය තුන. පැහැදිලිද? බහුලව අපි භාවිත කරන පොහොරවල තියෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඔය තුන දෙන පොහොර තමයි අපි භාවිත කරන්නේ. ශාකවලට වැඩි වශයෙන්ම අවශ්‍ය පෝෂක තුන තමයි නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. හරි, වැඩියෙන්ම ඕන කියන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තමයි වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. නමුත් ඒවා ඇති තරම් යාලට සාමාන්‍ය පරිසරයෙන් අරගන්න හැකියාවක් තියෙනවා. අපි පොහොර විදියට වැඩිපුරම දෙන්න ඕනේ මොනවද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන තුන. හරි, ඒ නිසා ගොඩක් දුරට අපි පොහොර විදියට යොදන්නේ ඔය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අන්තර්ගත පොහොර. හරි, එතකොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන ඔය තුනෙන් දෙකක් එහෙම නැත්නම් ඒ තුනම ලබා දෙන්න හදලා තියෙන පොහොර තමයි දරුවනේ අපි කියන්නේ මිශ්‍ර පොහොර කියලා. ඔය තුනෙන් එකක් විතරක් දෙන්න නම් හදලා තියෙන පොහොර අන්න අපිට කියන්න පුළුවන් පුතේ ඒක ඍජු පොහොරක් කියලා. පැහැදිලිද? හරි, එහෙනම් අපි මුලින්ම ඍජු පොහොරක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දැක්වීම ලියාගමු. ඊට පස්සේ බලමු නයිට්‍රජන් ලබා දෙන ඍජු පොහොර වර්ග ටික මොනවද, ෆොස්ෆරස් ලබා දෙන ඍජු පොහොර වර්ග ටික යනාදී වශයෙන් කතා කරගෙන යමු. මුලින්ම සටහනක් දාගන්න ඍජු පොහොරක් කියන්නේ මොකක්ද කියලා. රයිට්, ලියන්න මේ විදිහට. එක් පෝෂකයක් පමණ පසට ලබා දීම සඳහා, එක් පෝෂකයක් පමණක් පසට ලබා දීම සඳහා, පසට ලබා දීම සඳහා, එක් පෝෂකයක් පමණක් පසට ලබා දීම සඳහා භාවිත කරන පොහොර ඍජු පොහොර ලෙස හැඳින්වේ. භාවිත කරන පොහොර ඍජු පොහොර ලෙස හැඳින්වේ. ඍජු පොහොර ලෙස හැඳින්වේ. හරි, පැහැදිලි නේද? ඔන්න ඍජු පොහොර කියන්නේ මොනවද කියන්නේ. රයිට්, අපි බලමු පුතේ මොනවද නයිට්‍රජන් ලබා දෙන ඍජු පොහොර. නයිට්‍රජන් ලබා දෙන ඍජු පොහොර මොනවද? රයිට්, ඔන්න පළවෙනි එක දීලා තියෙනවා යූරියා. හරි, එතකොට යූරියා ගත්තාම මෙයාගේ සූත්‍රයත් මම පොඩ්ඩක් ඔන්නම් බෝඩ් එකේ ලියන්නම්. වර්ග ටියුට් එකේ දාලා තියෙනවා. එතකොට ඔන්න නයිට්‍රජන් ලබා දෙන පළවෙනි පොහොර වර්ගය
යුරියා. එතකොට මෙයාගේ සූත්‍රය අපි කියනවා CO NH2 කාණ්ඩ දෙකක් කියලා. ලෝක තමයි මෙයාගේ සූත්‍රය. එතකොට මේක චුට්ටක් අවතේරන භාෂාවෙන් ලිව්වොත් මෙන්න මෙහෙම කාබන් පරමාණුවකට ඔක්සිජන් පරමාණුවක් බැඳිලා ඒ කාබන් පරමාණුවටම තව එක පැත්තකින් NH2 කාණ්ඩ දෙකක් බැඳිලා තියෙනවා. ඔන්න ඕක තමයි දරුවනේ යූරියා කියලා කියන්නේ. හරි යූරියා. දරුපතේ යූරියා ගත්තාම මම හිතනවා මෙතන බහුතරයක් දෙනා යූරියා දැකලා ඇති. දැකලා නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න. මේ දවස්වල නම් ඉතින් යූරියා හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ වැඩක් වේවි. සමහර වෙලට පොඩ්ඩක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. try එකක් දෙන්න. යූරියා අපි කියන පොතේ සුදු පැහැති පොහොර වර්ගයක් පාට ගත්තොත් පබළු වගේ කණිකාමය පොඩි හරි කොයි වගේ දෙක පබළු වගේ හරි පබළු හරි කණිකාමය පබළු වගේ යම් දීප්තියක් තියෙනවා කියලා කියනවා. ඉතින් චුට්ටක් මතක තියාගන්න ටියුට් එකේ දාලා ඇත්තේ මං ඒක හයිලයිට් කරලා තියාගන්න සුදු පැහැති පබළු වැනි පබළු වැනි සිහින් දීප්තිමත් කණිකාමය ද්‍රව්‍යයක. ඒ තමයි යූරියා අපිට විස්තර කරන්න පුළුවන් විදිය. යූරියාවල පිටින් බලපුවාම කොයි වගේද යූරියා හඳුනා ගන්න අපිට ওই ලක්ෂණ ටික පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය ගත්තාම 146ක් තියෙනවා. මේව මතකෙ තියාගන්න නයිට්‍රජන් ප්‍රතිශතය 146ක් තියෙනවා. ඊට පස්සේ ජල ද්‍රව්‍යතාව ඉහළයි. ඒ කියන්නේ ඉක්මනින් ජලයේ දිය වෙනවා. පුතේ ඉක්මනින් ජලයේ දිය වෙනවා කියන්නේ ඉක්මනින්ම පෝෂක ටික නිදහස් වෙනවා කියන එක මතකෙ තියාගන්න. ඉක්මනින් ජලයේ දිය වෙනවා කියන්නේ ඉක්මනට මොකද වෙන්නේ පෝෂක ටික නිදහස් කිරීම කරනවා. ඒ වගේම මෙයාගේ තව ලක්ෂණයක් තියෙනවා. අපි කියනවා ජලාකර්ෂකය කියලා. නැත්නම් ජලාකර්ෂක බව වැඩි කියනවා දරුවනේ. මොකද මේ ජලාකර්ෂක බව කියන්නේ? ජලාකර්ෂක බව කියන්නේ මෙයාලට පුළුවන් වායුගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න පුතේ. මොනා කරන්නද පුළුවන් කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න පුළුවන්. හැබැයි මේක පුතේ එච්චර හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඇයි මම මේක හොඳ ලක්ෂණයක් නෙවෙයි කියන්නේ? මේ විදියට මේ යූරියා වායුගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගත්තාම ඉක්මනින් දිය වෙන්න බලනවා. හරි. ඒතර යූරියා ගබඩා කිරීමේ අපහසුාවක් අපිට තියෙනවා. යූරියා ගබඩා කරලා තිබ්බහම දිය වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. ගෙවල් වල යූරියා ගබඩා කරලා තියෙනවා නම් බලන්න පුළුවන්. තිබුණු කාලයක් මතක තියෙනවා ආවුනේ යූරියා දේවිවි නිකන් ගලාගෙන ගියා වගේ දකින්නත් ඇති. එනවන්න මතක තියාගන්න. ජලාකර්ෂක බව වැඩි. ඒක එච්චර හොඳ ලක්ෂණයක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. පැහැදිලිද පුතේ? රයිට්. ඔන්න යූරියා ගැන මූලික පැහැදිලි කිරීම ටික. ඊළඟ අපි බලමු දරුවනේ කොහොමද මේ යූරියා හැදෙන්නේ කියලා. ඒතර සම්පූර්ණයෙන් කෘත්‍රිමව හදන්නේ කර්මාන්ත ශාලා තුල. මේක පියවර තුනකින් තමයි වෙනවා කියන්නේ පුතේ. පියවර තුනකින්ුයි වෙනවා කියන්නේ. පළවෙනි පියවරේදී අපි කරන්නේ නයිට්‍රජන් වායුව N2 ප්‍රතික්‍රියා කරනවා පුතේ හයිඩ්‍රජන් වායුවත් එක්ක. නයිට්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරනවා කවුරුත් එක්කද? හයිඩ්‍රජන් වායුවත් එක්ක. හැබැයි පුතේ මේ ප්‍රතික්‍රියාව අපි හිතන තරම් ලේසි නෑ. හරි, මේක ලේසියෙන් වෙන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඒ නිසා මේක බලෙන් වගේ කරවන්නේ අපි. බලෙන් වගේ කරවන්න අපි දෙන්න ඕන තත්ත්ව ටිකක් තියෙනවා. එකක් තමා අධික උෂ්ණත්වයක් දෙන්න ඕන අපි. හරි, අධික උෂ්ණත්වයක් දෙන්න ඕන, අධික පීඩනයක් දෙන්න ඕන. හරි, අධික පීඩනයක් දෙන්න ඕන. ඒත් මදි. තව බ්‍රෝකර් කෙනෙකුත් දාන්න ඕන. හරි, උත්ප්‍රේරක යොදන්න ඕන. උත්ප්‍රේරක විදියට අපි පාවිච්චි කරනවා ඔස්මියම් කියන එක. හරි, ඔස්මියම් කියන මූලද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔස්මියම් OS කියලා අපි සංකේත කරනවා. ඔන්න පුතේ මතක තියාගන්න. හරිද? නයිට්‍රජන් කවුරු එක්කද ප්‍රතික්‍රියා කරවන්නේ?
හයිඩ්‍රජනු එක්ක ප්‍රතික්‍රියා කරවනවා. වැඩේ ලේසි නෑ හිතන තරම්, වැඩේ ලේසි නෑ හිතන තරම් මෙහෙම ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් දෙන්නේ නෙමෙයි. හැබැයි අපි කොහොමරි කරවනවා. කොහොමද කරවන්නේ? උෂ්ණත්වය වැඩි කරනවා, පීඩනය වැඩි කරනවා, ඒ වගේම උත්ප්‍රේරකයකුත් දෙනවා. දාපුවම ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා පුතේ ඇමෝනියා. මොනවද හැදෙන්නේ? ඇමෝනියා. එහෙනම් පළවෙනි පියවර තමා හයිඩ්‍රජනුයි නයිට්‍රජනුයි ප්‍රතික්‍රියා කරවලා මොනවද හදාගන්නේ? ඇමෝනියා හදාගන්න. පැහැදිලිද? ඊළඟ දෙවෙනි පියවර මේ හදාගත්ත ඇමෝනියා අපි කියන නිර්ජලීය ඇමෝනියා. වතුර නැති වෙන්න ඕන. නිර්ජලීය ඇමෝනියා. මුකුත් ලියන්න එපා, මම අවසානයේදී කියන්නම් වෙන්න ඕන දේ. ප්‍රතික්‍රියා කරවනව දරුවනේ කාබන් ඩයොක්සයිඩ් එක්ක. ප්‍රතික්‍රියා වුණහම හැදෙනවා කියනවා ඇමෝනියම් කාබමේට් කියන එක. මොකද්ද හැදෙනවා කියන්නේ? ඇමෝනියම් කාබමේට්. ඔන්න මම ලියනවා ඇමෝනියම් කාබමේට්. මේ ප්‍රතික්‍රියාවත් වෙන්න පොඩි සපෝට් එකක්, අච්චර ලොකුවට දඟලන්න ඕනේ, පොඩි සපෝට් එකක් දෙන්න ඕන. අපි කියන අධික පීඩනයක් දෙන්න ඕන. අධික පීඩනයක් දුන්නාම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඊළඟට පුතේ අර හැදෙන ඇමෝනියම් කාබනේට්, මේක පළවෙනි පියවර, දෙවෙනි පියවර, දැන් තුන්වෙනි පියවර. අර ඇමෝනියම් කාබමේට් දැන් අපි රත් කරනවා පුතේ. තුන්වෙනි පියවරේදී මොකද කරන්නේ? නැත්තම් අධික උෂ්ණත්වයකට භාජනය කරනවා. එහෙම කරපුවාම අන්න හැදෙනවා මොනවද? යූරියා සහ ජලයක් හැදෙනවා කියලා කියනවා. හරි, චුට්ට කරකස්සට ආවා, අවුලක් නෑ නේද? හොයාගන්න පුළුවන්. ඒතර මෙතනදී අපි දෙන්න ඕන පුතේ අධික උෂ්ණත්වයක්. අද දෙන්න ඕන අධික උෂ්ණත්වයක් දෙන්න ඕන. තේරුණාද කතන්දරය? ඔන්න පියවර තුනයි. නැවත මතක් කළොත් පළවෙනි පියවර මොකද්ද? නයිට්‍රජන් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියාවල කරවලා ඇමෝනියා හදාගන්න. නිර්ජලීය ඇමෝනියා කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියම් කාබමේට් හදා ගන්නවා. ඊළඟට ඇමෝනියම් කාබමේට් රත් කරපුවාම මොනවද ලැබෙනවා කියන්නේ? යූරියා ලැබෙනවා. හරියටට සමහර අයගේ ටියුට් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙතන මේ ටියුට් දෙකක් දීලා තියෙනවා. එක කට්ටියක දෙක ටියුට් එකක්, තව කට්ටියක තව ටියුට් එකක් දීලා තියෙනවා. බොහොමයක් දෙනාගේ ටියුට් එකේ මේ පියවර තුන ලියලා ඇති, මේ ප්‍රතික්‍රියා ටික දාලා නැතුව. ප්‍රතික්‍රියා ලියන්න කොටුවක් වගේ තියලා ඇති. එහෙනම් ඔයාට පුළුවන් දැන් ඒ ඉඩ තියෙන පළවෙනි පියවර යටතේ ඉඩ තියෙන කොටුවේ මේක ලියන්න, දෙවෙනි පියවරේ ඊට යටින් ඉඩ තියලා තියෙන කොටුවේ මේක ලියන්න, තුන්වෙනි පියවරේ ඊට යටින් ඒ තියෙන කොටුවේ ඇතුලේ මේක ලියාගන්න. හරි, විනාඩියක් දෙන්න, වැඩේ ඉවර කරගන්න.
සමහර අයගේ ටියුට් එකේ මේ පියවර ටිකත් මේ ප්‍රතික්‍රියා ටිකත් ලියලා ඇත්තේ. එයාලා ලියන්න දෙයක් නැහැ. හරිද? ලියලා නැති අයගේ තමයි ওই ටික ලියා ගන්න ඕනේ. මෙතන ඔස්මියම් පොතේ පේනවා නේද? ඔස්මියම් පේනවනේ. ඔස්මියම් OS ඔස්මියම්. රයිට්. හරිනේ, ප්‍රතික්‍රියා තුන ලියාගත්තනේ. ඊළඟට අපි බලමු ජූරියාවල වාසි අවාසි ටික. මේකෙත් ඇතැම් ටියුට් වල වාසි අවාසි ටික දීලා ඇති. තව සමහරක් අයට වාසි අවාසි ලියන්න ඉඩ තියලා ඇති. දැන් දීලා තියෙන අය අහගෙන ඉන්න. ලියන්න තියෙන අය අහගෙන ඉඳලා ලියා ගන්න. හරි. ත්‍රිපිටකයේ ප්‍රධාන වාසි තුනක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වාසි තුනක් හඳුනා ගන්න පුළුවන්. එක වාසියක් තමයි දැන් නයිට්‍රජන් අන්තර්ගත පොහොර තව අපි කීපයක් කතා කරනවා පුතේ ඉස්සරහට. මේ සියලුම නයිට්‍රජන් අන්තර්ගත පොහොර අතරින් වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ මතක තියාගන්න යූරියාවලට. තේනවාද කියන එක? වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන පුතේ යූරියාවල 46ක් තියෙන. අනේ සියලුම නයිට්‍රජන් අන්තර්ගත පොහොර විශේෂයෙන් නයිට්‍රජන් අන්තර්ගත ඝන පොහොර වර්ගව අපි කියනවා නයිට්‍රජන් ප්‍රතිශතය ඊට අඩුයි. ඔන්න එක වාසියක්. ඒ වගේම තමයි ඊළඟට තියෙන අනිකුත් නයිට්‍රජන් පොහොර බොහොමයක් අපි කියනවා ඇමෝනියම් නයිට්‍රේට් වගේ, ඊට පස්සේ ඇමෝනියම් සල්ෆේට් වගේ ඒවා ගත්තහම මේ වගේම පස ආම්ලික වෙනවා පුතේ. බොහොමයක් අනිකුත් නයිට්‍රජන් අන්තර්ගත පොහොර වලින් මොකද වෙනවා කියන්නේ පස ආම්ලික කරනවා. හැබැයි යූරියා වලින් පස ආම්ලික කරන්නේ නැහැ. එහෙම නැත්නම් පස ආම්ලික වෙන්න තියෙන හැකියාව බොහෝ දුරට අඩුයි අනිත් නයිට්‍රජන් අන්තර්ගත පොහොර වලට සාපේක්ෂව. ඒකත් අපි වාසියක් විදිහට කියනවා. ඒ විතරක් නෙමෙයි, මම ඔයාලට කිව්වා නයිට්‍රජන් වල ජල ද්‍රාවිතා වැඩි, ඉක්මනින් ජලය දිය වෙනවා. අපි පස්සට දැම්මට පස්සේ පාංශු ජලය ඉක්මනට දියවෙලා පෝෂක ටික නිදහස් කරනවා. තොර පෝෂක ටික නිදහස් වුණ ගමන් කාටද ඉක්මනින් උරා ගන්න පුතේ? ගස්වලට උරා ගන්නවා. ඒක නිසා නයිට්‍රජන් න්‍යූනතාවයක් ඉක්මනින් මගහරවීමේ හැකියාවක්. සමහර විට අද දාපුවම හෙට වෙනකොට කහපාට වෙලා තිබ්බ පත්‍ර ටික පොළපාට වෙනවා. ඒ තරම් ඉක්මනින් නයිට්‍රජන් න්‍යූනතාවයක් මගහරවීමේ හැකියාව තියෙනවා යූරියා වගේ පොහොර වලට. ඔන්න පුතේ වාසි තුන. එහෙනම් අපි ඒ වාසි තුන සටහන් කරගමු. ලියන්න පළවෙනි එක නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි බැවින්, නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි බැවින්, නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි බැවින් නයිට්‍රජන් ඒකකයකට වැයවන මුදල, නයිට්‍රජන් ඒකකයකට වැයවන මුදල, නයිට්‍රජන් ඒකකයකට වැයවන මුදල අඩුවීම, නයිට්‍රජන් ඒකකයකට වැයවන මුදල අඩුවීම දෙක. පස ආම්ලික නොකිරීම, පස ආම්ලික නොකිරීම. චුටි පැහැදිලි කිරීමක් ලියන්න ඉඩ තියලා ඇති දරුවනේ. ඉඩ තියලා තියෙන අයගේ ලියා ගන්න. යුරියාවලින් ඇතිවන ආම්ලිකතාව, යුරියාවලින් ඇතිවන ආම්ලිකතාව යුරියාවලින් ඇතිවන ආම්ලිකතාව ඇමෝනියම් සල්ෆේට් වලින්, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් සල්ෆේට් වලින් ඇතිවන ආම්ලිකතාව, ඇමෝනියම් සල්ෆේට් වලින් ඇතිවන ආම්ලිකතාව
මෙන් ආම්ලිකතාව මෙන් තුනෙන් එකකටත් වඩා අඩුය. තුනෙන් එකකටත් වඩා අඩුය. තුනෙන් එකකටත් වඩා අඩුය. right. තුන්වෙනි වාසිය. ජලද්‍රාව්‍යතාව ඉහළ නිසා නයිට්‍රජන් ඌනතාවක් ඉක්මනින් මගහරවා ගත හැකි වීම. නයිට්‍රජන් ඌනතාවක් ඉක්මනින් මගහරවා ගත හැකි වීම. ඉක්මනින් මගහරවා ගත හැකි වීම. පැහැදිලි නේද පුතේ? ඔන්න වාසි තුන. සරලව නැවත මතක් කළොත් පළවෙනි එක තමා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කියන එක සරලව කිව්වොත්, දෙවෙනි එක පස ආම්ලික නොකිරීම කියන කාරණේ, තුන්වෙනි එක නයිට්‍රජන් ඌනතාවක් ඉක්මනින් මගහරවා ගන්න පුළුවන්. ඉතින් සරලව කෙටියෙන් මතක තියාගන්න පුතේ. ඊළඟ අපි හොමම බලමු යූරියාවල අවාසි නැත්නම් මොන වගේ ගැටලුද අපිට තියෙන්නේ කියලා. සමහරව දැන් දන්නවත් එක. මොකද්ද දන්නේ? එක ජලාකර්ෂක බව වැඩි, ඒ නිසා ගබඩා කිරීම අපහසුයි. ඒ විතරක් නෙමෙයි පුතේ, පොහොර මිශ්‍රණ හදන්න යෝග්‍ය නැහැ. යූරියා කියන පොහොර ජලාකර්ෂක බව වැඩි නිසා පොහොර මිශ්‍රණ හදන්නත් සුදුසු නැහැ. ඇයි? මේක පොහොර මිශ්‍රණයට දාපු ගමන් පොහොර මිශ්‍රණයක් මොකද වෙන්නේ? දියවෙන්න පටන් ගන්නවා. ඒකේ කවාසියක් පුතේ. ඒ වගේම දැන් අපි එක පැත්තකින් කියනවා ජලයේ දියවීම, ජල ද්‍රාව්‍යතාව වැඩි නිසා ඉක්මනින් පෝෂක ඌනතා මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හැබැයි මේකේ අහිතකර පැත්තකුත් තියෙනවා පුතේ. ජල ද්‍රාව්‍යතාව වැඩි නිසා පෝෂක ඉක්මනින් නිදහස් වෙනවා. ඒ නිදහස් වන වේගයෙන් ගහට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? නිදහස් වන වේගයෙන් ගහට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ජලයත් එක්ක මොකද වෙන්නේ? ජලයත් එක්ක මොකද වෙන්නේ? පහළට ශරණේ වෙලා යනවා. හරි, ජලයත් එක්ක පහළට ශරණේ වෙලා යනතර පෝෂක නාස්තිය හානිවීම මොකද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. ඔන්න දෙවෙනි අවාසිය. ඊළඟට මේ යූරියාවල පුතේ අපද්‍රව්‍යයක් විදිහට බයුරේට් කියන එක අන්තර්ගතයි කියනවා. හරි, බයුරේට් අපද්‍රව්‍යයක් විදිහට මොනවද තියෙනවා කියන්නේ? බයුරේට් එකක්ම දැන් එක වැඩක් නැහැ නේ. හරිද? අපද්‍රව්‍යයක් ලෙස මොනවද තියෙනවා කියන්නේ? බයුරේට් තියෙනවා. මේක ශාකවලට විෂයි. ඒ නිසා අපි කියනවා භෝගවලට යොදන යූරියාවල පුතේ මේ බයුරේට් ප්‍රතිශතය 1%ට වඩා අඩු වෙන්න ඕන. 1%ට වඩා අඩු වෙන්න ඕනද? 1%ට වඩා අඩු වෙන්න ඕනේ. අපි ගස් වලට දාන යූරියාවල, භෝගවලට යොදන යූරියාවල බයුරේට් ප්‍රමාණය 1%ට වඩා අඩු වෙන්න ඕනද? 1%ට වඩා අඩු වෙන්න ඕන. ඔන්න තුන්වෙනි අවාසිය ඒ කිව්වේ. ඊළඟට උෂ්ණාධික ප්‍රදේශවල, අපේ වගේ රටවල් වල, ඝර්ම කලාපීය රටවල් වල පුතේ මේ යූරියා දාපුවම පසට අර අධික උණුසුම රස්නේ නිසා මොකද වෙනවා කියන්නේ? මේ යූරියාවල තියෙන නයිට්‍රජන් ඇමෝනියා විදිහට වායුගෝලයට පිට වෙනවා. එතන නයිට්‍රජන් හානිවීම තවත් ඔන්න වැඩි වෙනවා. ඒ පැත්තෙනු යූරියා දාපු ගමන් ඒකේ තියෙන නයිට්‍රජන් මොනවා විදිහට පිට වෙනවද වායුගෝලයට? ඇමෝනියා විදිහට පිට වෙලා යනවා. ඒක අවාසියයි. මේක වළක්වා ගන්න අපිට දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි යූරියා දාලා පස්සට මිශ්‍ර කිරීමක් කිරීමෙන් යම් ප්‍රමාණයකට මේක අවම කරගන්න පුළුවන්. ඔන්න හතරවෙනි අවාසිය පුතේ. පස්වෙනි එක අපි කියනවා ගොඩ භෝග වගාවේදී යම් ප්‍රමාණයකට පස ආම්ලික කිරීමක් වෙන්න පුළුවන්. ගොඩ භෝග වගාවේදී යම් ප්‍රමාණයකට මොකද වෙන්න පුළුවන්? පස ආම්ලික කිරීමක් කරන්න පුළුවන්. පැහැදිලිද? අවාසි පහ ඉක්මනට මතක් කළොත් ජල ද්‍රාව්‍යතාව වැඩි නිසා පෝෂක අපතයම් වැඩි වෙන්න පුළුවන්. ජලාකර්ෂක නිසා පොහොර ගබඩා කරන්න අමාරු, ඉක්මනින් දිය වෙනවා. ඒ වගේම පොර මිශ්‍රණ හදන්න සුදුසු නැහැ. අපද්‍රව්‍යයක් විදිහට බයුරේට් තියෙනවා. ඝර්ම කලාපීය ප්‍රදේශවලදී නයිට්‍රජන් ඇමෝනියා විදිහට වායුගෝලයට පිට වෙලා යන්න පුළුවන්. ගොඩ භෝග වගාවේදී රස ආම්ලිත කිරීම කරනවා. තවත් චුටි දෙයක් කියන්නම් ඔයාට මං.
අපි මෙතන කියනවන්න ජල ද්‍රාව්‍යතාව වැඩි නිසා ඉක්මනට පෝෂක ටික නිදහස් වෙලා හානි වෙන්න තියෙන හැකියාව වැඩි කියලා. මේකට පොඩි උපක්‍රමයක්, පොඩි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒකට අපි කියනවා පුතේ ස්පටික යූරියා හදනවා කියලා. මොනවා කියලාද කියන්නේ? ස්පටික යූරියා හදනවා. ස්පටික යූරියා. එතකොට කොහොමද මේ ස්පටික යූරියා හදන්නේ පුතේ? යූරියා වටා, ඒ කියන්නේ යූරියා දැන් ඔය කණිකාවක් වගේ අපිට පබලුවක් වගේ තියෙනවා කියලා එකක්. එක කණිකාවක් ගත්තාම ඒ වටා අපි දානවා පුතේ ගෙන්දගම් ආවරණයක්. මොන ආවරණයක්ද දාන්නේ? ගෙන්දගම් ආවරණයක්. ගෙන්දගම් එහෙම නැත්නම් සල්ෆර්. අල දන්නවනේ. ගෙන්දගම් එහෙම නැත්නම් සල්ෆර් වලින් ආවරණයක් දාන්න. එතකොට මේ තියෙන යූරියා. යූරියා වටා තමයි දාන්නේ. හරි. එතකොට මොකද වෙනවා කියන්නේ? මේ යූරියා වලින් නයිට්‍රජන් පිටවීම පාලනයක් ඇතිව වෙන්නේ. සෙමෙන් සිද්ධ වෙනවා කියලා අපි කියනවා. හරි. එතකොට ඒකෙන් අපිට පුළුවන් යූරියා වල නයිට්‍රජන් හානි වෙන ප්‍රමාණය පුතේ අවම කරන්න. මේවට අපි සාමාන්‍ය කරන සල්ෆර් කෝටඩ් යූරියා කියලා. සල්ෆර් කෝටඩ්, සල්ෆර් වලින් කෝට් කරපු, කෝට් කරනවා කියන්නේ ආවරණය කරනවා. හරි. අපි බීජ ආවරණයට ඉංග්‍රීසියෙන් කියන සීඩ් කෝට් කියලා. සීඩ් කෝට් බීජ ආවරණය. එතකොට මෙතන කෝට් කරනවා. එතකොට සල්ෆර් කෝටින් යූරියා කියලා අපි කියනවා. පැහැදිලි? එහෙනම් අපි අවාසි ටික ලියමු. ලියලා තියෙන අය නෝට් එක දීලා තියෙන අය ලියන්න යන්න එපා. අනිත් අය ලියාගන්න. පළවෙනි අවාසිය. ද්‍රව්‍යතාව වැඩි නිසා, ද්‍රව්‍යතාව වැඩි නිසා, ද්‍රව්‍යතාව වැඩි නිසා නයිට්‍රජන් පහසුවෙන් විනාශ වී යාම, නයිට්‍රජන් පහසුවෙන් විනාශ වී යාම, නයිට්‍රජන් පහසුවෙන් විනාශ වී යාම. රයිට්. ඒ යටතේ මම හිතන විස්තරයක් ලියන ඉඩ තියලා තියෙනවා පුතේ ටියුට් එකේ. එතන ලියා ගන්න. මේ නිසා සෙමින් නයිට්‍රජන් නිදහස් කිරීම සඳහා, සෙමින් නයිට්‍රජන් නිදහස් කිරීම සඳහා, සෙමින් නයිට්‍රජන් නිදහස් කිරීම සඳහා ස්පටික යූරියා නිපදවා ඇත. මෙහිදී ඒකටම ලියමු. මෙහිදී යූරියා වලට ගෙන්දගම් වරහන් ඇතුලේ අවශ්‍ය නම් ඔයාට ලියා ගන්න සල්ෆ කියලා. දන්නේ නැත්නම් අමතකයි නම් ලියා ගන්න සල්ෆ කියලා. මෙහිදී යූරියා වලට ගෙන්දගම් ආවරණයක් යොදා ඉටි ස්තරයක්ද යොදා ඇත. හොඳයි, අපි යමු දෙවෙනි අවාසියට. ඔයාලට රූපයක් ඕනනම් පොඩි වැඩ ගන්න පුළුවන්. මේ තියෙන යූරියා මේ වටේට දාලා තියෙන්නේ අපි ගෙන්දගම් ආවරණය. මේ තියෙන ගෙන්දගම් ආවරණය. මේ තියෙන යූරියා මැද්ද යූරියා හරි වටේ තියෙන ගෙන්දගම් ආවරණය. පේරණි පැහැදිලිවනේ. රයිට්. හොඳයි, අපි යනවා දෙවෙනි අවාසියට. ලියන දරුවනේ මේ විදියට ඉහළ
ඉහළ ජලාකර්ෂණයක් පැවතීම නිසා ඉහළ ජලාකර්ෂණයක් පැවතීම නිසා ඉහළ ජලාකර්ෂණයක් පැවතීම නිසා ගබඩා කිරීම අපහසුවීම හා ගබඩා කිරීම අපහසුවීම හා ගබඩා කිරීම අපහසුවීම හා පොහොර මිශ්‍රණවලට අයෝග්‍ය වීම පොහොර මිශ්‍රණවලට අයෝග්‍ය යෝග්‍ය නෑ කියන එක අයෝග්‍ය වීම පොහොර මිශ්‍රණවලට අයෝග්‍ය වීම පුතේල යන්න තුන්වෙනි එක අපද්‍රව්‍යයක් ලෙස බයුරේ පැවතීම අපද්‍රව්‍යයක් ලෙස බයුරේ පැවතීම වරහන් ඇතුළේ ලියන්න භෝගවලට යොදන භෝගවලට යොදන යූරියාවල බයුරේ ප්‍රමාණය 1%ට වඩා අඩු විය යුතුය. බයුරේ ප්‍රමාණය 1%ට වඩා අඩු විය යුතුය. වරහන වහන්න. හතරවෙනි අවාසිය. ඝර්ම කලාපයේ වැඩි උෂ්ණත්වය යටතේදී ඇමෝනියා ලෙස යූරියාවල අඩංගු ඇමෝනියා ලෙස යූරියාවල අඩංගු යූරියාවල අඩංගු නයිට්‍රජන් හානිවීම යූරියාවල අඩංගු නයිට්‍රජන් හානිවීම නයිට්‍රජන් හානිවීම වරහන් ඇතුළේ ලියාගන්න යූරියා යොදා පසට මිශ්‍ර කිරීමෙන් වරහන් ඇතුළේ පුතේ යූරියා යොදා පසට මිශ්‍ර කිරීමෙන් මේ වළකා ගත හැක යූරියා යොදා පසට මිශ්‍ර කිරීමෙන් මේ වළකා ගත හැක වරහන් වහන්න පස්වෙනි අවාසිය පුතේ පස්වෙනි අවාසිය ගොඩභෝග වගාවේදී පස ආම්ලික කළ හැකි වීම ගොඩභෝග වගාවේදී පස ආම්ලික කළ හැකි වීම ආම්ලික කළ හැකි වීම හරි එච්චරයි යූරියා සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඔන්න පුතේ නයිට්‍රජන් ලබා දෙන පළවෙනි ඍජු පොහොර සහ මට මෙහෙම කියන්නත් පුළුවන්. අපේ රටේ බහුලවම භාවිත කරන නයිට්‍රජන් අන්තර්ගත පොහොර කිව්වත් පුතේ වැරැද්දක් නැහැ. හරිද? අපි බොහෝ දුරට භාවිත කරන නයිට්‍රජන් අන්තර්ගත පොහොරක් තමයි යූරියා කියන්නේ. යූරියා හැර වෙනත් පොහොර භාවිත වෙන අවස්ථා තියෙනවා. නමුත් වැඩිපුරම භාවිත කරන නයිට්‍රජන් අන්තර්ගත පොහොර තමයි යූරියා. මතක තියාගන්න. හොඳයි. ඊළඟට නයිට්‍රජන් අන්තර්ගත තව ඍජු පොහොරක් දැස අපේ අවධානය යොමු කළොත් ඔන්න තියෙනවා දෙවෙනි එක කවුද? ඇමෝනියම් සල්ෆේට්. ඉතින් කොයි වගේද මෙයා? අපි බලමු මෙයා කොයි වගේද කියලා.
මෙයා මෙන්න මෙහෙමයි පොතේ. ලා අළු හෝ සුදු පැහැයකින් යුක්ත සිහින් සීනි වැනි ස්පටික රූපී ලවණයකි. ඔන්න මතක තියාගන්න. ලා අළු හෝ සුදු පැහැයකින් යුක්තලු සීනි වගේලු. එහෙම කියපම පොඩි අයිඩියා එකක් එනවා සීනි වගේ කියලා කියන්නේ. ඒ නයිට්‍රජන් ප්‍රතිශතය ගත්තහම 21%ක් පමණ ආසන්නව තියෙනවා. ජල ද්‍රාවිතාව වැඩි හැබැයි ජලාකර්ෂක බව අඩුයි. ඒක හිතකර ලක්ෂණයක් එතකොට මෙයාගේ. නේ ජලාකර්ෂක බව අඩුයි කියන්නේ ගබඩා කිරීමේදී පහසුයි. ඒ විතරක් නෙමේ පොහොර මිශ්‍රණ හදද්දී ඔන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙයාව. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ මෙහෙම පොඩි විස්තරයක් දෙනවා. මේක නම් ඉච්චර වැදගත් නෑ මෙතනදී. හරි. නමුත් මම එක දාලා තියෙන මොකද්ද වෙන්නේ කියලා මේ ඇමෝනියම් සල්ෆේට් දැම්මට පස්සේ අපි කොහොමද ඔක පල්ලෙහැ වෙනම කතා කරනවා. මොකද මේ ඇමෝනියම් සල්ෆේට් දැම්මට පස්සේ මේකේ තියෙන මේ ඇමෝනියම් කාණ්ඩය සහ සල්ෆේට් කාණ්ඩය ඩිවෝස් වෙනවා. මොකද්ද වෙන්නේ? ඩිවෝස් වෙනවා කියන දෙන්න වෙන් වෙනවා. ඩිවෝස් වෙනවා කියන්නේ වෙන් වෙනවා කියන එකනේ. වෙන් වෙලා ඔය ඇමෝනියම් අයන ගිහිල් අපි කියනවා පසේ කලිල කියලා ජාතියක් තියෙනවා. කියන්න මොනවද? කලිල. මෙන්න මේ කලිලවලට බැඳෙනවා. ඒකට හේතුවක් තියෙනවා. කලිලවලට තියෙනවා ඍණ ආරෝපණය. ඇමෝනියම් අයනේට බලන්නකො නෝට් එකේ ඇමෝනියම් අයනේ තියෙන ඍණ ආරෝප ධන ආරෝපණය. තවා දන්නවා ධනයි ඍණයි කියන්නේ හරි ආදරේ දෙන්නේ නේද? ඒ දෙන්න එකට ඉන්න හරි ආසයි. එහෙනම් මොකද වෙන්නේ? අර ඍණාරෝපිත කලිලවලට ගිහිල්ලා සම්බන්ධ වෙන අපතේ අර නිදහසුණු ඇමෝනියම් අයන. ඊට පස්සේ පසේ ඉන්න ඔය බැක්ටීරියා විවිධ වර්ග ඉන්න අපතේ. ඒක වර්ගයක් තමයි නයිට්‍රීකාරක බැක්ටීරියා කියලා ජාතියක් ඉන්න. අපි දැන් ඉස්සරහට පස පාඩමේදී මේවා කියලා දෙනවා. නයිට්‍රීකාරක බැක්ටීරියා. මේ නයිට්‍රීකාරක බැක්ටීරියා මුටත් නිකන් ඉන්න බැරුවට මු මොකද කරන්නේ? අර කලිලයට බැඳුණු ඇමෝනියම් අයනය අපි කියන ඔක්සිකරණය කරවනවා. නැත්තම් නයිට්‍රීකරණය කියලා කියන්නත් පුළුවන්. ඔක්සිකරණය කරවලා ඒක පරිවර්තනය කරනවා නයිට්‍රේට විදියට. මොන බවටද පරිවර්තනය කරන්නේ? නයිට්‍රේට බවට පරිවර්තනය කරනවා. හැබැයි දැන් තත්ත්වේ ටිකක් අවුල් පොතේ. දැන් මෙයා ඍණ ආරෝපණයක් නිසා මෙයාට කලිලේ උඩ ඉන්න බෑ. විකර්ෂණය වෙනවා අරයත් ඍණ මෙයත් ඍණ. දැන් මෙයා ගැලවිලා කොහටද නිදහස් වෙන්නේ? පාංශු ද්‍රාවණයට නිදහස් වෙනවා. පාංශු ද්‍රාවණයට නිදහස් වුණාට පස්සේ දැන් මෙයා කවුරු මගින්ද උරා ගන්න? භෝගේ මගින්, මුල් මගින් උරා ගන්නවා. හැබැයි උරා ගත්තේ නැත්තම් ජලයත් එක පහළට ශරණේ වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඕක තමයි ඇමෝනියම් සල්ෆේට් පසට දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක බැලුවෝ. චුට්ටක් ඔහේ මතක තියාගන්න. ලොකුවට වදයක් කරගන්න එපා. දල අදහසක් තියාගන්න. ඊළඟට පුතේ ඇමෝනියම් සල්ෆේට් වල වාසිය වාසි ටිකට චුට්ටක් අවධානය යොමු කරමු. අච්චර දීර්ඝ විස්තර නෑ. ඉක්මනට බලාගෙන යමු. පළවෙනි එක ජල ද්‍රාවිතාව වැඩි. එනම් පෝෂක ඌණතාවයක් නැත්නම් නයිට්‍රජන් ඌණතාවයක් ඉක්මනින්ම අගාරව ගන්න පුළුවන් කියන එක දැන් තේරෙනවා ඔයාට. ජලාකර්ෂක බව අඩුයි. ඒකේ වැදගත්කම වර්තේ ඉන්නවා. ගබඩා කරන්න පහසුයි. පොහොර මිශ්‍රණ හදන්න සුදුසුයි. ඒ ඔක්කොම කියන්නේ නැහැ. දැන් ඔළුවේ තියෙන්න ඕන ඒවා. ඒ වගේම නයිට්‍රජන් වලට අමතරව පෝෂකයක් විදිහට කවුද ලැබෙන්නේ? සල්ෆර් ලැබෙන. ඒතරාල හිතයි මේක ඍජු පොහොරක්ද? නෑ. මේ සෝරි මේක මිශ්‍ර පොහොරක්ද? නෑ. මේක ඍජු පොහොරක් පොතේ. මේකේ පොහොර වර්ග දෙකක් මිශ්‍ර කරලා හදලා නැහැ. මං කියවනේ සමහර ඍජු පොහොර වලින් සමහරට පෝෂක දෙකක් ලැබෙන්නත් පුළුවන්. ඒකේ ව්‍යුහය තුළ සමහර විට තවත් පෝෂකයක් තියෙන්න පුළුවන්. මිශ්‍ර පොහොරක් වෙන්න නම් ඍජු පොහොර දෙකක් හෝ තුනක් හෝ වැඩි ප්‍රමාණයක් එකට මිශ්‍ර වෙන්න ඕන. ඍජු පොහොර මිශ්‍ර වෙන්න ඕන. පැහැදිලි නේද? ඊළඟට දැන් මෙයා ආම්ලික කරනවා පස. ඇමෝනියම් සල්ෆේට් වල පුතේ ඔය ඇමෝනියම් කාණ්ඩෙම ඉස්සරහ දැන් කියලා දෙන්න. ඇමෝනියම් කාණ්ඩයේ තියෙන නිසා එයා පස ආම්ලික කරනවා කියනවා. ඒ නිසා ඇමෝනියම් සල්ෆේට් හොඳයි ආම්ලික පසකට කැමති භෝගවලට. ආම්ලික පසකට කැමති භෝගවලට ඇමෝනියම් සල්ෆේට් හොඳයි. කවුද ආම්ලික පසට කැමති පුතේ? තේ. තේ කියන භෝගේ අපි සාමාන්‍යයෙන් කියන pH අගේ 4.5 5 වගේ පරාසයේ හොඳට වර්ධනය වෙන භෝගයක්. අන්න එහෙනම් තේ වලට අපිට යොදන්න පුළුවන්
නයිට්‍රජන් අන්තර්ගත පොහොරක් විදිහට කවුද? ඇමෝනියම් සල්ෆේට් කියන එක. ඊළඟට අවාසි පැත්තට අවධානය යොමු කළොත් කවාසියක් තමා දරුවනේ නයිට්‍රජන් ප්‍රතිශතය අඩුයි. දැන් යූරියාවල අපි කිව්වා 146ක් තියෙනවා. හැබැයි මෙයාගේ 121යි භාගයටත් වඩා අඩු වෙනුයි තියෙන්නේ. ඉතින් චුටි අවාසිදායක තත්වයක් මේක. අනිත් එක තමා වස ආම්ලික කරන අතර ආම්ලිකතාවයක් අවශ්‍ය නොවන භෝගයකට අපි ඇමෝනියම් සල්ෆේට් දැම්මොත් පුතේ වස ආම්ලික වෙලා භෝගයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හරි, එතකොට කොහොමද මේ ආම්ලිකතාව ඇති වෙන්නේ? දැන් මම මේ දක්වා චුටි පැහැදිලි කිරීම් ටිකක් කරගෙන ආවා. ඇමෝනියම් සල්ෆේට් පසට දැම්මට පස්සේ මං කිව්වා පුතේ මේකෙන් ඇමෝනියම් අයන ටික නිදහස් වෙනවානේ. ඇමෝනියම් අයන නිදහස් වෙනවා NH4 plus ටික. ඒ ඇමෝනියම් අයන ගිහිල්ලා අපි කිව්වා කලිලයට බැඳෙනවා. කලිල රින ආරෝපිතයි කිව්වා. ඒ නිසා මෙයා දන්න එයාල රින ගැලපෙනවා බැඳෙනවා. ඊට පස්සේ කොහෙන්ද එන ඇමෝනි ඔය නයිට්‍රිකාරක බැක්ටීරියා මගින් මොකද වෙන්නේ? මේ ඇමෝනියම් අයන නයිට්‍රීකරණය වෙනවා, නයිට්‍රේට හැදෙනවා. නයිට්‍රේට රිනාරෝපිත නිසා මං කිව්වා තවදුරටත් කලිලය මත ඉන්න බෑ. එයා කලිලයෙන් ගැලවිලා එළියට විසි වෙලා යනවා. හරි, එතකොට කලිලය මත දැම්මනවද ඉතිරි වෙනවා කියන්න පොතේ හයිඩ්‍රජන් ඉතිරි. ඇමෝනියම් වල හයිඩ්‍රජන් තියෙනවා නෙමෙයි, ඇමෝනියම් වල හයිඩ්‍රජන් තියෙනවා. හරි, එතකොට මේ ඇමෝනියම් අයන ඔක්සිකරණය වෙනවා කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වෙනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වුණා මහපොව මෙතන ඩිවෝස් එකක් වෙනවා. මුන් දෙන්න ගැලවෙනවා. ඔක්සිජන් එක නයිට්‍රජන් පැනලා යනවා. එකයි වෙන්නේ. හරි, නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි දැන් පවුල් කන දෙන්න, ඒ දෙන්න ඩිවෝස් වෙනවා. කොහෙන්ද එන හයි ඔක්සිජන් එක නයිට්‍රජන් පැනලා යනවා. අනේ හයිඩ්‍රජන් තනි වෙනවා. කොහෙද තනි වෙලා ඉන්නේ? කලිලය මත තනි වෙලා ඉන්නවා H+ විදියට. හරි, කලිලය මත H+ විදියට තනි වෙලා ඉන්නවා. පුතේ මේ විදියට මේ කලිල මතට H ධන අයන වැඩිපුර බැඳුනහම අපි කියනවා පස ආම්ලික වීමක් වෙනවා. ඔන්න කතන්දරය. කලිල මතට වැඩිපුර H ධන අයන බැඳුනහම පස මොකද වෙනවා කියන්නේ? ආම්ලික වීමක් වෙනවා කියලා කියනවා. ඉතින් ඔච්චර මේ තද්දට බොක්කටම මේක එහෙම ලොකුවට ගන්න අවශ්‍ය නැහැ. එහෙම ලොකුවට අහන්නේ චුටි අදහසක් තියාගන්න මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ පොඩි නිකන් ඡායාවක් වගේ තියාගන්න. හරි, හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඇමෝනියම් සල්ෆේට් වලින් පස ආම්ලික කරනවා කියන එක නම් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒකට හේතුව ඇමෝනියම් කාණ්ඩයක් තිබේ. ඕනම ඇමෝනියම් කාණ්ඩයක් තියෙන පොහොරකින් මේ සිද්ධිය වීමේ සම්භාවිතාවක් හැකියාවක් තියෙනවා. තේරුණාද? ඔන්න නයිට්‍රජන් අන්තර්ගත ඍජු පොහොර වර්ගය ඇමෝනියම් සල්ෆේට්. තව පොහොර වර්ග ටිකක විස්තර දීලා ඇති. සමහර අයගේ නිකම් විස්තර වශයෙන්ම දාගෙන ගිහිල්ලා ඇති. අය කණ්ඩායමකගේ මම මේක වගුවක් විදියට සාරාංශගත කරලත් දාලා ඇති. ඒ වගුවක් තියෙන අයගේ බලන්න චුට්ටක්. පළවෙනි නයිට්‍රජන් අන්තර්ගත පොහොර දාලා ඇත්තේ පුතේ ඇමෝනියම් නයිට්‍රේට්. පළවෙනි එක දාලා තියෙන්නේ මම ඇමෝනියම් නයිට්‍රේට්. හම්මුණාද? ඒ ඇමෝනියම් නයිට්‍රේට් වල නයිට්‍රජන් ප්‍රතිශතය දාලා තියෙන්නේ 34යි කියලා. ඒක චුට්ටක් වෙනස් කරගන්න 35යි. 35යි කියලා. හරිද? කාගේ හරි ටියුට් එකක මේ ඇමෝනියම් නයිට්‍රේට් නැත්නම් මට මතක එක කණ්ඩායමකගේ ටියුට් එකේ මේ ඇමෝනියම් නයිට්‍රේට් ගැන සඳහනක් වෙලා නැහැ. එයාලා චුට්ටක් පැත්තකින් ලියලා තියාගන්න ඇමෝනියම් නයිට්‍රේට් වල 35ක් නයිට්‍රජන් තියෙනවා කියලා. ඒ ඇති. ඇමෝනියම් නයිට්‍රේට් වල 35ක් නයිට්‍රජන් තියෙනවා. පැහැදිලිද? ඔන්න දරුවනේ නයිට්‍රජන් අන්තර්ගත පොර අනිත්‍යව ගැන කියන්න යන්නේ නැහැ. වලට අවශ්‍යම නම් ඔය ඉන්න ගමන් පොඩ්ඩක් කියවලා තියාගන්න ඒ ප්‍රමාණවත්. හරිද? ඊළඟට පොස්පරස් අන්තර්ගත පොහොර කතා කරන්න තියෙනවා. අපි යන්ද එකක් බලමු. අපි පොස්පරස් අන්තර්ගත පොහොර
හිතන්නේ සම්පූර්ණම නෝට් එක දීලා ඇත්තේ පුතේ ටියුට් එකේ ලියන්න මුකුත් දාලා නැහැ මම හැමෝටම ඔය නිබන්ධන වර්ග දෙකක් දෙනවා කියලා කිව්වේ ඒ හැමෝටම මම ඒක දාලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න තියෙනවා පුතේ පොස්පරස් ලබා දෙන ඍජු පොහොර ටික ඉක්මනට කියවා ගමු ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ පළවෙනි එක හොඳට අහගෙන හිටියොත් හරි පළවෙනි එක සිංගල් සුපර් පොස්ෆේට් SSP හැබැයි මෙතන චුටි දෙයක් මතක තියාගන්න මේ පොස්පරස් අන්තර්ගත පොහොරවලදී පුතේ අපි පොස්පරස් ප්‍රතිශතය කියලා නෙමෙයි කියන්නේ ඒක චුට්ටක් මතක තියාගන්න හරි පොස්පරස් ප්‍රතිශතය කියලා නෙමෙයි කියන්නේ P2O5 ප්‍රතිශතය පෙන්ටොක්සයිඩය කියලා කියනවා මොකක් කියලාද කියන්නේ පෙන්ටොක්සයිඩය P2O5 පහට ඔය කියන වචනය තමයි පෙන්ටා වගේ වචනයක් පාවිච්චි කරනවා එතකොට පෙන්ටොක්සයිඩය එනක හොඳට මතක තියාගන්න පොස්පරස් ප්‍රතිශතයකුත් වැරදි අතරම සිංගල් සුපර් පොස්පේට් වල පොස්පරස් ප්‍රතිශතය 16:22 කිව්වොත් වැරදි දරුවනේ වැරදි ඒක කියන්නම ඕනේ P2O5 ප්‍රතිශතය හොඳට මතක තියාගන්න right එතකොට පැහැය ඒ හැඩරුව ගත්තොත් අළු දුඹුරු පැහැති කැට වර්ගයක් කියනවා එතකොට ජල ද්‍රාව්‍යතාව ඒවන ඉච්චර වැදගත් නෑ කියවලා තියාගන්න හරි එළන ත්‍රිත්ව සුපර් පොස්ෆේට් ලංකාවේ වැඩිපුරම භාවිත වෙන පොස්පරස් අන්තර්ගත පොහොරක් කිව්වොත් පුතේ TSP වැඩිපුරම භාවිත වෙනවා හරි ඊට 40ක් 45ක් විතර P2O5 අන්තර්ගතයි මෙයත් අලුත හැටි කැට වර්ගයක් වගේ තියෙන්නේ ජල ද්‍රාව්‍යතාව වැඩි ත්‍රිත්වනේ හට ලොකුවට කියන්න යන්නේ නෑ මං පුතේ මේ TSP වල අපද්‍රව්‍යයක් විදිහට කැඩ්මියම් අන්තර්ගත වෙනවා හයිලයිට් කරලා තියාගන්න කැඩ්මියම් තියෙනවා මට මතක ඇති දැන් යූරියා වල අපි බයුරේට් තියෙනවා කිවනේ ඒ වගේ මේ TSP වල තියෙනවා දරුවනේ කැඩ්මියම් කියන එක ඒතර සාමාන්‍යයෙන් මේ කැඩ්මියම් ප්‍රමාණය අපි කියනවා 0.00005ට අඩු වෙන්න ඕන හැබැයි ඔය විදිහට මතක තියාගන්න අමාරු නිසා මම සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මෙහෙම කියන්න 0.00035 ඒතර අමතක වෙන්නේ 0.35 ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඔක තව විදිහකින් කියනවා නම් පුතේ අපි කියනවා TSP කිලෝග්‍රෑම් 100ට කැඩ්මියම් මිලිග්‍රෑම් 500ට අඩු වෙන්න ඕන. TSP කිලෝග්‍රෑම් 100ක හරි TSP කිලෝග්‍රෑම් 100ක කැඩ්මියම් මිලිග්‍රෑම් තන්නක මිලිග්‍රෑම් කියන්නේ කොච්චර කුඩයිද කියලා හරි ග්‍රෑම් එකිනුත් භාගයක් සෝරි ග්‍රෑම් එකිනුත් 1000න් පංගුවක්. ඒතර මිලිග්‍රෑම් 500ක් කියන්නේ ග්‍රෑම් භාගයක්. ඊට අඩු වෙන්න ඕන කියලා කියනවා. හරි ඒතරේ TSP. ඊළඟ රොක් පොස්ෆේට් කියන එක සාමාන්‍යයෙන් P2O5 ප්‍රතිශතය 27ක් 30ක් විතර වගේ වෙනවා. මේ වගේ ජල ද්‍රාව්‍යතාව ගොඩාක් අඩුයි. කුඩු කරලා දැමීමෙන් ජල ද්‍රාව්‍යතාව ටිකක් වැඩි කරගන්න පුළුවන් දරුවනේ. ජල ද්‍රාව්‍යතාව අඩු නිසා ෆොස්ෆරස් නිදහස් වෙන්නේ හැමෙන් ඒ නිසා කෙටි කාලීන භෝගවලට දාලා වැඩක් නැහැ මම එකපාර මේ ඔළුවට යන්න ඕන විස්තරය කියන්නම් හරිද මේ රොක් ෆොස්ෆේට් ගත්තාම පුතේ ජල ද්‍රාව්‍යතාව අඩුයි කුඩු කරලා දාලා ටිකක් වැඩි කරගන්න පුළුවන් ජල ද්‍රාව්‍යතාව එතකොට ජල ද්‍රාව්‍යතාව අඩුයි කියන්නේ ෆොස්ෆරස් නිදහස් වීම ඉතා සෙමෙන් සිද්ධ වෙන්නේ ඒ නිසා කෙටි කාලීන භෝගවලට දාලා වැඩක් නැහැ එනම් මොන වගේ භෝග වලට දාන්න කියන්නේ තේ පොල් රබර් වගේ දීර්ඝ කාලීන භෝග වලට ඔන්න මතක තියාගන්න. ඊළඟට ඇමෝනියම් ෆොස්ෆේට් ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ ඔයාලා කියවා ගන්න. ඊට පස්සේ පස්වෙනි එක පොතේ එප්පාවල ඇපටයිට් කියන එක ලංකාවේ එප්පාවල ප්‍රදේශයේ නිදියකින් අපි මේවා ලබා ගන්න එප්පාවල ඇපටයිට් කියන එක. ඒක මතක තියාගත්තා නම් ප්‍රමාණවත් ඔය එක එක විදිහට එක එක ප්‍රතිශතාගයන් තියෙන ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ. ජල ද්‍රාව්‍යතාව අඩුයි කියන එක මතක තියාගන්න කුඩු කරලා දාලා ජල ද්‍රාව්‍යතාව ටික වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ පාවල ඇපටයිට් අපිට පාවිච්චි කරන්න පුළුවන් පොතේ අර සිංගල් සුපර් පොස්ෆේට්, ත්‍රිත්ව සුපර් පොස්ෆේට් වගේ සාන්ද්‍ර පොස්ෆේට් සකස් කරන්න. හැබැයි අපේ රටේ මතක තියාගන්න එහෙම නිෂ්පාදනයක් වෙන්නේ අපිට නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. හැබැයි අපිට අමුද්‍රව්‍යයක් තියෙනවා. අපිට තාක්ෂණය සහ උපකරණ සපයා ගන්න පුළුවන් මං හිතන ඉච්චර අමාරු දෙයක් නෙමෙයි
හැබැයි අපේ රටේ හදන්නේ අපි TSB ම පිටරටින්මයි අරගෙන එන්නේ. ඒක තමයි අපේ රටේ තියෙන හිනේ. අපේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ නෑ ගොඩක් දුරට. හරි, නිමි නිෂ්පාදන අවසාන පාරිභෝගිකයාට භාවිත කරන්න පුළුවන් විදිහ නිෂ්පාදන වෙන්නේ ඉතාමත් අඩුයි. අපි තවමත් ප්‍රාථමික නිෂ්පාදන පිටරටට යවන එක තමයි කරන්නේ. දැන් රබර් ගත්තත් බලන්න, මම අද ওই මහව ක්ලාස් එකේ දරුවන්ට කිව්වා මේ ගැන. දැන් අපි රබර් පිටරට යවනවානේ, මම උජාරුවට කියනවානේ අපි රබර් රපනයනය කරනවා කියලා. වැඩක් නෑ මම නම් කියන. ඒ යවන විදිහ වැඩක් නෑ ගොඩක් දුරට. අපි රබර් යවන්නේ රබර් මැටි කියන අමුද්‍රව්‍යයක් විදිහට යවන්නේ, ප්‍රාථමික නිෂ්පාදනයක් විදිහට යවන්නේ. ඒ රබර් වලින් අපිට පුළුවන් නම් ටයර් වගේ දේවල් හදලා ඒ අපනයනය කරන්න අපිට ලොකු වාසියක් ගන්න පුළුවන්. හැබැයි අපි අපනයනය කරන රබර් වලින්ම වෙන රටවල් අපිට ටයර් එහෙම හදලා එවනවා. අපි ඊට පස්සේ අපේ රබර් වලින්ම හදපු ටයර් ලොකු ලොකු ගණන් වලට දීලා මහ උජාරුවට පදිනවා. හරිද? පිටරට මිනිස්සුන්ගේ ටයර් දාගෙන. හැබැයි ප්‍රශ්නයක් නේ, අපේ රබර්නේ සුද්ධ වුණත් හැදුවේ අපේ රබර් වලින් කියලා අපි හිතා දාගෙන වාහන පදින්න පුළුවන්. රයිට්. ඔන්න ෆොස්ෆරස් ලබා දෙන ඍජු පොහොර ටික. ඊළඟට පොටෑසියම් ලබා දෙන ඍජු පොහොර ටික බලමු. විශේෂයෙන් අවධානය යොමු කරන පොහොර වර්ග දෙකකට දාපුනේ. එකක් මියුරියේට් ඔෆ් පොටෑෂ් ටියුට් එකේ තියෙන හොඳට අවධානයෙන් ඉන්න නිදි නැතුව ඇති කියලා හිතනවා. ආ, මොකද්ද මියුරියේට් ඔෆ් පොටෑෂ්? අපි කෙටියෙන් කියනවා පුතේ MOP, මියුරියේට් ඔෆ් පොටෑෂ්. තන මතක තියාගන්න, මේ මියුරියට් ඔෆ් පොටෑෂ් වල අන්තර්ගත රසායනික සංඝටකය තමයි පොටෑසියම් ක්ලෝරයිඩ්. ඔක්කොම දීලා තියෙන වට කියවගෙන ඉතරයි තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ්. මෙතනත් වැදගත් කාරණයක් තියෙනවා. මේ පොටෑසියම් අන්තර්ගත පොහොර වල පුතේ පොටෑසියම් ප්‍රතිශතය කියලා නෙවෙයි කියන්නේ, එහෙම කිව්වොත් වැරදි. එතනදි කියන්නේ අපි K2O ප්‍රතිශතය. K2O පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රතිශතය. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් අපි මියුරේට් ඔෆ් පොටෑෂ් MOP වල අපි කියනවා K2O ප්‍රතිශතය 60% කියලා. ඒතර කොහෙදි හරි කියවුනොත් පොටෑසියම් ප්‍රතිශතය 60% කියලා වැරදි. පැහැදිලිවම වැරදි. හරි? K2O ප්‍රතිශතය තමයි අපි කියන්නේ 60% කියලා. ඒතර මෙයාගේ අර බාහිර ලක්ෂණ ගත්තොත් අපි හැඩරුව වගේ දේවල්, රෝස පැහැයට හුරු, රතු හෝ සුදු පැහැති ස්පටික කියලා හයිලයිට් කරලා තියාගන්න. මොකද ලංකාවේ පොටෑසියම් අන්තර්ගත පොහොරවලින් පුතේ වැඩිපුරම භාවිත කරන්නේ MOP. දැන් නයිට්‍රජන් අන්තර්ගත පොහොරවලින් වැඩිපුරම භාවිත කරනවා කිව්වේ යූරියා. ෆොස්ෆරස් අන්තර්ගත පොහොරවලින් වැඩිපුරම භාවිත කරනවා කිව්වේ TSP. පොටෑසියම් අන්තර්ගත පොහොර වලින් වැඩිපුරම භාවිත කරන්නේ MOP. උන මතක තියාගන්න. ජලයේ සම්පූර්ණයෙන් දිය වෙන හොඳට වතුරේ දිය වෙනවා. ඒ වගේම ජලාකර්ෂකයි. ජලාකර්ෂක නිසා අපි කියනවා වියලි ස්ථානයක ගබඩා කිරීම වඩාත් සුදුසුයි කියලා. ඒ වගේම මේ පොහොර වලත් අපද්‍රව්‍යයක් තියෙනවා කියනවා පුතේ, සෝඩියම් ක්ලෝරයිඩ්. මොනවා තියෙන අපද්‍රව්‍ය? සෝඩියම් ක්ලෝරයිඩ්. ඒතර ඒක 3.5ට වඩා අඩු වෙන්න ඕන කියලා. හරිද? මෙතන චූටි සටහනක් දාගන්න ඉඩ තියලා තියෙනවා. මොකද මෙච්චර මේ වැදගත් දේ වෙන්න ඇත්තේ? නැත්තම් සාමාන්‍ය මම ලියන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය ලියන්න දෙනවා කියන්නේ වැදගත් දෙයක් ඕක ඇතුලේ තියෙනවා. හරි, මෙන්න මේකයි කතන්දරේ පොතේ. මම කියවන්නේ මේක තමයි ලංකාවේ වැඩිපුරම භාවිත කරන පොටෑසියම් අන්තර්ගත පොහොර. හැබැයි මේක යොදන්න බැරි භෝග වර්ග කීපයක් තියෙනවා. දන්නවද? පොටෑසියම් ක්ලෝරයිඩ්, එහෙම නැත්නම් MOP කියන එක යොදන්න බැරි පොහොර වර්ග කීපයක් තියෙනවා. මොනවද මේ? සෝරි, භෝග වර්ග කීපයක් තියෙනවා. මොනවද මේ භෝග වර්ග? ඇයි යොදන්න බැරි? අපි බලමු මොනවද මේ භෝග වර්ග, ඇයි යොදන්න බැරි. මේ භෝග වර්ග තමයි පුතේ සොලනේසියේ කුලේ භෝග. සොලනේසියේ කුලේ භෝග. මොනවද සොලනේසියේ කුලේ භෝග? අර්ථාපන, දුම්කොළ, තක්කාලි, මෙන්න මේ වගේ භෝග වලට යොදන්න බෑ කියන්නේ. ඇයි යොදන්න බැරි? මං කිව්වා MOP කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ක්ලෝරයිඩ් තියෙනවා. ක්ලෝරයිඩ් විෂ වෙන්න පුළුවන්. නැත්නම් ක්ලෝරයිඩ් හානිදායකයි කියන පොතේ මේ කියපු භෝගවලට, සොලනේසිය කුලේ ඔය කියපු භෝගවලට. තේරුණාද? ඒ නිසා අර්ථාපල්, දුම්කොළ,
තක්කාලි වගේ බෝගලට අපි කෙන සුදුසු නෑ මොන පොහොර යොදන එකද මේ මෝපි යොදන එක ඔන්න මතක තියාගන්න. ඊළඟ දෙවෙනි පොර මම ඔක ලියා ගන්න දෙන්නම්. ඊළඟ දෙවෙනි පොර වර්ගයත් ඔහොමම කියන්න. මොකද මේ දෙක ටික සම්බන්ධයක් තියෙනවා එතනින්. ඊට දෙවෙනි පොටෑසියම් අන්තර්ගත පොහොර SOP සල්ෆේට් ඔෆ් පොටෑෂ් කියන එක දරුවනේ. සල්ෆේට් ඔෆ් පොටෑෂ්. හරිද? ඊට ඒකේ තියෙන පොටෑසියම් සල්ෆේට්. ඒක මොනවද තියෙන පොටෑසියම් සල්ෆේට්. ඊට සාමාන්‍ය 60ක් sorry 50ක් තියෙනවා. 60ක් තියෙන්නේ MOP වල K2O ප්‍රතිශතය. මේක 50යි. ජලයේ දිය වෙනවා කියනවා. ඒ වගේම අර MOP දාන්න බැරි භෝග වර්ග ටිකක් තියෙනවා කියවනේ. ඒවට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මොනවද දාන්න පුළුවන්ද නම් SOP දාන්න පුළුවන්. මොකද මේකේ ක්ලෝරයිඩ් අයන අන්තර්ගත නැති නිසා. තේරෙනවා නේද කතන්දරේ? රයිට්. දැන් අතන අඩුපාඩු සම්පූර්ණ කරගමු. ලියන්න මේ විදියට. ලංකාවේ වැඩිපුරම භෝගවලට යොදන පොටෑසියම් අඩංගු පොහොර වර්ගයයි. පොටෑසියම් අඩංගු පොහොර වර්ගයයි. පොටෑසියම් අඩංගු පොහොර වර්ගයයි. නමුත් දුම්කොළ තක්කාලි අර්ථාපල් වැනි සොලනේසියේ කුලේ භෝගවලට යෙදීම සුදුසු නැත. ඒට හේතුව ක්ලෝරයිඩ් අයන සහිත වීමයි. ඔන්න මතක තියාගන්න. ක්ලෝරයිඩ් අයන සහිත වීම. හරි, එතනින් දරුවනේ අර පොටෑසියම් නයිට්‍රේට් ගැන කතා කරන්න යන්නේ. ඔයාලා කියවලා තියාගන්න. එතනින් පොටෑසියම් අන්තර්ගත ඍජු පොහොර සම්බන්ධ කොටස ඉවරයි. ඉක්මනට බලනවා මම මැග්නීසියම් ලබා දෙන පොහොර ඉක්මනට බලමු. නෝට් එක දීලා තියෙන. එතකොට යා පැත්තේ කැල්සියම් අන්තර්ගත පොහොර ටිකකුත් දාලා ඇති. ඒකත් ඉක්මනට බැලුවා. එතකොට ඒ ටික ඉවරයි. තව චූටි වැඩක් තියෙනවා. ඒ වැඩේ කළා අදට ක්ලාස් එක නතර කරනවා. ඉවසීමෙන් ඉන්න. රයිට්. මැග්නීසියම් ලබා දෙන පොහොර වර්ග දීලා තියෙනවා. එකක් ඩොලමයිට්. පොතේ ඩොලමයිට් වල සූත්‍රය ලියනවා ලියා ගන්නවාලා. කැල්සියම් කාබනේට් ඩොට් එකක් දාලා ලියන්න. මැග්නීසියම් කාබනේට්. ඔන්න ඩොලමයිට්. එතන මේකේ මැග්නීසියම් තියෙනවනේ. මැග්නීසියම් අන්තර්ගත පොහොරක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේ මේක පාංශු ආකලනයක් විදිහටත් පාවිච්චි කරනවා. මතක තියාගන්න. මතකද අපි පාඩමේ මුල හරි පොහොර පටන් ගත්ත තැනම මේ පාංශු ආකලන කියලා જાතියක් ගැනත් කිව්වනේ. ඩොලමයිට් පාවිච්චි කරනවා පාංශු ආකලනයක් විදියට. හරි, පස ආම්ලික වුණාම ආම්ලිකතාව අයින් කරන්න දානවා. එතකොට මැග්නීසියම් සල්ෆේට් ඊළඟට මැග්නීසියම් ලබා දෙන පොහොර. ඒකේ වර්ග දෙකකුත් තියෙනවා පුතේ. කීසරයිට් සහ එප්සම් සෝල්ට්. කීසරයිට්, එප්සම් සෝල්ට්, සූත්‍ර, නයිට්‍රජන් ප්‍රතිශත ඔක්කොම දීලා තිනවා. ඒක තැනක චූටි අඩුවක් තිබුණා. අර ඩොලමයිට් වල තියෙනවානේ 112ක් එට කියලා. ඒක මැග්නීසියම් කරගන්න. එට කියන එක කපලා ඒක මැග්නීසියම් කරගන්න. හරි. ඊට පස්සේ අපැත්තේ කැල්සියම් ලබා දෙන පොහොර වර්ග ටික දාලා ඇත්තේ. දැන් මම මේ ඉක්මනට ඉක්මනට කරන එකෙන් ඔයාලා තේරුම් ගන්න මේවා මේ අඩ විදිහට. හරි, අපෙන් පලිගන්න පන්න පලිගන්න එහෙම අහන්නේ නැහැ. පොඩි අදහසක් තියන්නේ. නම් වශයෙන් මත ඉඳන් ප්‍රතිශතේම අහන්නෙම නැහැ. නම් ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වහන්න පුළුවන්. මැග්නීසියම් ලබා දෙන පොහොර වර්ගය නම් කරන්න එහෙම අහනව ඈ. ප්‍රතිශත එහෙම ලොකුට එහෙම අපිට කෙලවන්න බලාගෙන අහන්නේ නැහැ කොහොම. අර අපේ ප්‍රධාන ලංකාවේ භාවිත වෙන ප්‍රධාන පොහොර වර්ග තුන තියෙන්නේ. යූරියා වල මතක තියාගන්න 146යි. TSP වල සාමාන්‍යයෙන් 140 45 අතර යන්නේ. MOP වල
K2O ප්‍රතිශතයේ 60යි මතක තියාගන්න. ඊට පස්සේ පුතේ කැල්සියම් ලබා දෙන පොහොර වර්ග ලිස්ට් එකක් ඔන්න දාලා තියෙනවා. ඩොලමයිට්, කැල්සයිට්, කැල්සියම් සල්ෆේට්, ට්‍රිප්ත සුපර් ෆොස්ෆේට්, කැල්සියම් නයිට්‍රේට්, ජිප්සම්. ওই වගේව පාවිච්චි කරන පුළුවන් ප්‍රතිශත ඉලක්කම් ටික දීලා තියෙනවා. ආසයිම නම් පාඩම් කරගන්න නැත්නම් අවශ්‍ය නැහැ අත්‍තරම. අහන්නේ නැහැ, එහෙම අහන්නේ නැහැ. හරි. හරි. එතන ඍජු පොහොර ටික ඉවරයි. දැන් මම ඉවර කරන්නේ නැහැ. ඉවර කරන්න බෑ. තව චුටි වැඩක් තියෙනවා. හැබැයි මිස්ටර් පොහොර ගැන කතා කරන්න යද්ද මිස්ටර් පොහොර මම ඊළඟ දවසට දානවා. චුටි වැඩක් තියෙනවා. බලමු අපි මොකද මේ වැඩේ කියලා ටියුට් එකේ පෙරලා ගන්න අවසානෙට. අවසානෙ තියෙන පුතේ මේ ව්‍යුහගත ප්‍රශ්න ටික. පුනරීක්ෂණ අභ්‍යාස ව්‍යුහගත රචනා කියලා ඇති. පුනරීක්ෂණ අභ්‍යාස ව්‍යුහගත රචනා කියලා ඇති. හම් වුණාද? පුනරීක්ෂණ අභ්‍යාස ව්‍යුහගත රචනා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. මේ බලන්න පහත එක් එක් පොහොරෙහි නයිට්‍රජන් ප්‍රතිශතය ගණනය කරන්න. නයිට්‍රජන් එක එක මේ මූලද්‍රව්‍ය වල නැත්නම් මේ පරමාණුක ස්කන්ධ දීලා තියෙනවා. නයිට්‍රජන් 14යි, ඔක්සිජන් 16යි, හයිඩ්‍රජන් 1යි, සල්ෆර් 32යි. මුලින්ම යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය ගණනය කරන්න තියෙනවා. රයිට්. අහගන්න බලාගන්න මම යූරියාව හදන විදිය කියලා දෙනවා. ඔයාලට තියෙනවා ගෙදර ගිහිල්ලා ඇමෝනියම් සල්ෆේට් වලයි ඇමෝනියම් නයිට්‍රේට් වලයි දෙකම හදන්න. දැන් මේක හොඳට බලාගන්න. මෙහෙමයි කරන්නේ දරුවනේ. ඉස්සල්ලාම අපි යූරියාවල අණුක ස්කන්ධය හොයාගන්න ඕන. යූරියාවල අණුක ස්කන්ධය හොයාගන්න ඕන. මොකද්ද හොයන්නේ? අණුක ස්කන්ධය. රයිට්. එතකොට අණුක ස්කන්ධය සමානයි. දැන් බලන්න අණුක ස්කන්ධය කියන්නේ දරුවනේ මේ යූරියා ඇතුලේ තියෙන සියලුම පරමාණුවල ස්කන්ධවල එකතුව. කාබන් පරමාණු එකක් නේ තියෙන්නේ. ඌගේ බර අපි කිව්වා 12යි. එහෙනම් මෙන්න 12. ඊළඟට ඔක්සිජන් පරමාණුත් එකයි තියෙන්නේ. එහෙනම් 16යි. ඊළඟට නයිට්‍රජන් ලපුතේ මෙතන එක්කෙනා හිටියට එවාගේ ඒ වගේ දෙකක් තියෙනවා කියනවනේ. එහෙනම් නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් 14 වපුතේ දෙකක්. 14ව දෙකක්. දැන් ඒව පේනවද එහේ? හරිද? ඊළඟට හයිඩ්‍රජන් ලා ඇතුලේ දෙන්නයි ඒ වගේ දෙගුණයක් කියලා ආය කියන නිසා ඔක්කොම හතරක් ඉන්නවා පුතේ. එහෙනම් එක්වරක් හතර. එක්වරක් හතර. පැහැදිලිද? එක්වරක් හතර. දැන් එකතුව ගමු. 28යි. 28යි. හතරයි එකතුව 60යි. එකතුව 60යි. රයිට්. ඊළඟට යූරියා අණුවක නයිට්‍රජන් ප්‍රමාණය බලමු. ඒක බලන්න දෙයක් නෑ. අපි දැන් තියෙනවා, උඩම තියෙනවා යූරියා අණුවක නයිට්‍රජන් කීයද පුතේ? 14 ඒවා දෙකයි. ඒ කියන්නේ 28යි. දැන් අපිට පුළුවන් යූරියා අණුවක නයිට්‍රජන් ප්‍රතිශතය හොයන්න. යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය. ප්‍රතිශතය කියන්නේ පුතේ 100ක තියෙන ප්‍රමාණය. ඒතර 28ක් තියෙනවා. කොච්චරකද 60ක? 60ක 28යි නම් 100ට. ඒතර බිංදුවට බිංදුව කැපුණා. 280 බෙදීම 6. බලන්න කීයද? 28ට 4යි පුතේ. 26යි. 4ක් ඉතිරි. 40ට 6යි. 36යි. ආයත හතරක් ඉතිරි. 6 6 6 දිගටම යනවා. ඔය ඇති. දැන් 146.6යි. ඉතින් අපි ආසන්නම 146යි කියලා කියනවා. තේරුණාද? ඔන්න ඔහොම තමයි ඔය ඍජු පොහොරක පුතේ අපි පෝෂක ප්‍රතිශතය හොයන්නේ. අදාගමුද?
ගෙදරින් ඊට පස්සේ ඇමෝනියම් නයිට්‍රේට් එකයි ඇමෝනියම් සල්ෆේට් එකයි හදන්න ඕන. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. අමාරු දෙයක් නෑ. මං හිතන්නේ මේ වගේ මේ අණුක ස්කන්ධ හොයන එක ඔයාලා ඔලෙවල් පන්තිය කරනවා. හරි. මේ 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 මහ වෙන එක ඔලෙවල් පන්තිය කරනවා. ඉතින් එහාට චූටි දෙයයි කරන්නේ ප්‍රතිශතය හොයන එක. ඒතර ඒ අණුව ඇතුලේ ඒ අදාළ පෝෂකයේ ප්‍රමාණය බලන්න. ඒතර නයිට්‍රජන් ලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ 28යිනේ. ඒතර 60ක් ඇතුලේ 28ක් තියෙනවා. 60ක 28යි නම් 100ක. 60ක 28යි නම් 100ක. ඒක තමයි ප්‍රතිශතය. 46.6ක් වෙනවා. හරිද? අදට අපි ඔතනින් අතර කරනවා අර මම කියපු දෙක ඔයාලා ගෙදරින් හදන්න. ඒ කියන්නේ ඇමෝනියම් නයිට්‍රේට් එකයි ඇමෝනියම් සල්ෆේට් එකයි හදලා ඒ උත්තර ගන්න. ඊට ඊළඟ දවසේ මං මිශ්‍ර පොහොර කොටස කතා කරන්න පටන් ගන්නවා. ඒකට එදාට අපි විශේෂයෙන් ගණනය කිරීම තව කරන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ ඔන්ලයින් ක්ලාස් එකට හැමෝම ජොයින් වෙන්න, ලයිව් ක්ලාස් එකටම ජොයින් වෙන්න බලන්න හැමෝම. ත්‍රිදාටයේ ගණන් ටික පොහොර මිශ්‍රණාශ්‍රිත ගණනය කිරීම ටිකක් තියෙනවා. මේ ටික බලන්න ඕන. එදි කතා කරපුවා මේ කාබනික සෝරි අකාබනික පොහොර කොටස ඉවර වෙනවා. ඊට පස්සේ අපි ජෛව පොහොර ටික කතා කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා තව චුටි චුටි කොටස් ටික. එදි අපි කතා කරමු. හොඳයි, මම හිතනවා ඔයාලා දැන් ලියාගෙන ඉවර ඇති. අපි එහෙනම් අදට උතනින් නතර කරමු. අහතොට නැවත ලබන බ්‍රහස්පතින්දා අපි අටහමාරට ක්ලාස් එක පටන් ගන්නවා. හදිස්සිය හරි නොත් මොන හරි ගැටලුවක් වුණොත් විතරයි තියන්නේ. නැත්නම් එහෙම වුණොත් මම දැනුම් දෙනවා. හරි, අවසාන මොහොතේ හරි දැනුම් දෙනවා. නැත්නම් අනිවාර්යෙන් තියෙනවා. හරි, දැන් ගියේ සතියේ තිබුණේ ගොඩක් අය තාම අඩු වෙන්නේ නේ. කමන්න වීඩියෝ එක බලයිනේ. ගියේ සතියේ තිබුණේ කියලා මේ සතියේ නෑ කියලා එකක් නෑ. ගියේ සතියේ හදිස්සිය වැඩක් වටුනහම නෑ. මේ සතියේ හදිස්සිය වැඩක් වටු නැති නිසා මේ සතියේ එහෙම තියෙනවා. හරි, හදිස්සිය රෑටනේ. ටෑට එක එක කතන්දර ඉතින් දන්නද වෙන්න පුළුවන්. එහෙනම් අදට අපි අතනින් නතර කරමු. නැවත ලබන බ්‍රහස්පතින්දා තුටික් සාකච්ඡා කරමු. හරි, එහෙනම් පොතේ හැමෝටම ආයුබෝවන්.